ඇමරිකාට ඩොලර් මිලියන 12,000 බිලියන් අවුරුද්දකට අවශ්‍යයි. හයක් කෑමට ඉන්ධන වලට අනිත් අය නෑ ගෙවන්න. කොහොමද ඒක හොයාගන්නේ බුදල්ල මෙතුමා? දැන් කොහොමද මේ 12 බිලියන් ඩොලර්ස් හොයාගන්නේ ලබන අවුරුද්දට? පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නම්. නෑ බලන්න අද දැන් ඕන ඔබතුමා මුදල් ලැබෙන්නේ. ඔව් දැන් දැන් ඔබතුමා එකපාරට මේක අහනවා. මම මේක එකපාරට තමයි යන්නේ. ගුරුමා නගල්ලන්න ඕනේ. ඔබතුමා එකපාරට කොළයක් බලන්න. දෙපාරට අහන්න බෑනේ. ඔබතුමාගේ මං ආපු ප්‍රශ්නේ ඔබට උත්තරේ දිවාග තියෙන්න ඕන. ගරු කතානායකතුමනි අපිට අවුරුද්දට හා හොඳයි පස්ස කියන්න ඔක පස්ස කියන්න ප්ලීස් ඩෝන්ට්. පාසල් උපකට 100 300ක වැඩි වෙලා රුපියල් 10ක පැවති 500ක් රුපියල් 40යි. මට අදු දෙක කෙනෙක්ව CR පොත රුපියල් 800යි කියලා. මේ දරුවෝ ඉන්නවා දරුවෝ දන්නවා අපිට වඩා. ඇත්තම දරුවෝ අපොඩියක් දෙන්න ඕනේ මෙහෙම කතා කරනකොට අපිට. ඔව්. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් එක්සයිස් පොත වෙන්න පුළුවන් පැන්සල වෙන්න පුළුවන් අපිට තියෙන විනිමය හිගයත් එක්ක අපිට භාණ්ඩ 2000ක් එකවර නවත්තන්න වුණා. ඉතින් අපි මේ වාගේ මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවට සෙස්පත්දක් දාලා ඒකෙන් අපි උදව් කරනවා මේ රටේ නිෂ්පාදකයාට. මම කියන්නේ අධ්‍යාපනයට අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ සෙස්පත්ද නිදාස් කරන්න. ඒ දරුවන්ට හෙට දවසේ මේ භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා වෙනස් කරන්න ඕන. හැබැයි කරු කතානායකතුමනි විපක්ෂයේ පළපුරුදු කොණ්ඩ පැහිච්ච නායකයෙක් දරුවන්ට කියනවනම් අප්පුඩි ගහන්න කියලා වැරද්දක් කරන්න කියන්නේ. ඒක නවත්තන්න කියන්නේ. මගේ කොණ්ඩේ පැහැල තමයි මම. හැබැයි මං ඩයි දාලා නැහැ. ගරු බයින්ද්‍රාල් බක්ස මාතේ බඩ බඩ වැඩි බල. තුමන මේ පළවෙනි පේලිය ඔක්කොම ඩයි දාලා එන්නේ. මම ඩයි දාලා නැහැ. කොණ්ඩ පාට කරලා එනවා කියන කිරියල මන්තුමා බොහොම විහිළුවක් වරප්‍රසාද පිළිමඳ මේ මන්ත්‍රීවරුන් ගැන සඳහන් කරා විහිළුවෙන්. විහිළුව නිසා හොඳයි. එතුමා සභානායක කිරියල මන්ත්‍රීතුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රටේ පොත් ලැබෙන්නේ නැහැ කියලා පොත් ලැබෙනවා අපේ මුද්‍රණ සංස්ථාන වලට අවශ්‍ය කඩදාසි අපි ආනයනය කරමින් සිටිනවා. එදා රුපියල් 3000ක් වගේ මුදලක් යොදවා පාසල් උපකරණ ගන්න පුළුවන් වුණත් අද එක දරුවෙකුට දැන් ජනවාරි මාසෙදි පාසල් උපකරණ ගන්න කොහොමද? සාමාන්‍යයෙන් ගණන් හදනකොට රුපියල් 15,000ක් විතර ඕනේ. දරුවෝ දෙන්නෙක් 3 දෙනෙක් ඉන්න ගෙදරකට මේක දරා ගන්න අපහසු වෙනවා. ජනාධිපතිතුමා කියනවා කැපකිරීම කරන්න කියලා. මොකද ජනාධිපතිතුමා කරපු කැපකිරීම අර මාලදිවයිනේ ඉන්න මොහමඩ් නෂීඩ් කියන කතානායකවරයා ජනාධිපතිතුමාත් එක්ක ඊජිප්තුවට ගියා. කවුද මුදල් ගෙව්වේ? මාලදිවයිනේ කතානායකතුමාගේ සංචාරණ රජය මුදල් වියදම් කළ නැති බව මුදල් අමාත්‍යංශය දැනුම් දෙනවා. ඔබතුමාට දැනුවත් කරන්න කතා කරේ. එතුමා එහෙම කිව්වට උද මාලදිවයිනේ පාර්ලිමේන්තුවත් කියලා දිනවා අපේ සල්ලි වලින් නම් ගියේ නැහැ කියලා. එහෙනම් කාගේ සල්ලිද? ඔබතුමා කියන්නේ කාගේ සල්ලිද එහෙනම්? කාගේ නෂීඩ්ගේද? ආම නෂීඩ්ද මාරකක්කුමක් තියෙන අපේ රටේ පරිසරය ගැන. මොකද මට දැනගන්න ලැබිච්ච හැටියට නම් මාලදිවයිනේ කතානායකවරයා විදේශගත වෙන්න නියමිත වෙලා තියුනේ මුජිබර් රහ්මාන් මැතිතුමාගේ මුදල් වගයක් ඉල්ලගෙන. නමුත් මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා සජිත් ප්‍රේමදාස් මහත්තයාට හූ කියන්න ජනතාව ගේන්න සියලු මුදල් ටික වියදම් කරාට පස්සේ මං හිතන්නේ එතුමාට මුදල් ඉතුරුනේ නැහැ මාලදිවයින් කතානායකවරයාට ලබා දෙන්න. මෙන්න මේක තමයි මට දැනගන්න ලැබෙන්නේ හැටියට. යථාකාරී තථාවාදී කියන්නේ කියන දේ කරන දේ කියන ගුණය. අවාසනාවට අපේ මහ බැංකු අධිපතිතුමාටත් ජනාධිපතිතුමාටත් දෙන්නටම මෙන්න මේ කියන දේ කරන දේ කියන ගුණය නැයි කියන එකයි අපි පෞගේ කාල නිරීක්ෂණය කළේ. මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා තමයි මේ වෙන විට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගාපු මහ බැංකු අධිපතිවරයා බවට පත් වෙලා තියෙන්නේ. අපේ මහ බැංකු අධිපතිතුමා මුදල් අච්චු ගහන්න දැන් හැබැයි වෙලා ඉවරයි. අපේ ආණ්ඩුවට ණය ගන්න එක හැබැයි වෙලා ඉවරයි. ඒ නිසා මහ බැංකු අධිපතිතුමාත් අපේ ආණ්ඩුවත් කන්ද කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවලා මේ හැබැයි වීම වලින් පුනරුත්ථාපනය කළ යුතුයි කියලා යෝජනා කරමින් මන් නියඳ වෙනවා.